හරි අබ්බලම්පුතා ස්වාධ්‍යයන නිබන්ධන පළවෙනිගේ උත්තර ටික මෙතන පළවෙනි ගාන කියනවා රූපවාහිනී යන්ත්‍රයක වටිනාකම 35000යි ඒ සඳහා අය කරන ලබන තීරු ගාස්තු ප්‍රතිශතය 6% ලු තීරු බදුනට කීය. අපිට මෙහිම ලේසියෙන් හදන්න පුළුවන් 35000 වැඩි කිරීම 6% ඕක සුළු කළාම ඔයාලට රුපියල් 2100ක් කියනවා. ඊළඟට කියනවා මෙහි දැක්වෙන පතරමින් සෑදියේ ඝන වස්තුවේ නම වල මතකයේ පොඩි පන්තියක මේක තිබ්බා. මේ තියෙන්නේ ප්‍රිස්මයක්. ත්‍රිකෝණ ප්‍රිස්මයක්. ත්‍රිකෝණ ප්‍රිස්මය. මේ ගණන් හැමෙහි කරම ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ඊළඟට මේ ගාන සුළු කරන්නලු මම ආයිසරයා මේ ගාන ලිව්ව මෙතන. ලියලා සමානව අපිට සුළු කරලා දාන්න පුළුවන් y ට y කැපෙනවා 3වරක් 1යි 3වරක් 2යි. ඕක සුළු වුණාට පස්සේ අවසානයේ ඉතුරු වෙනවා 2 බෙදීම x. තව ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙතන අපේ මුලින්ම අහන්නේ QPS විශාලත්වය. මේකේ PQR කියන්නේ සමපාත්‍රි කෝණයක්. ඒ නිසා එක කෝණයක් අංශක 60 බෙගින් වෙනවා. මේ හැම කෝණයක්ම අංශක 60යි. එකක විදිහට හොයන්න පුළුවන්. එහෙනම් මම හොයනවා මේකේ මේ පැත්ත අංශක 60ින්ද අනිත් පැත්තේ කෝණේ හොයන්න පුළුවන්. 180ෙන් 60ක් අඩු කළාම අංශක 120ක් එනවා. ඊට පස්සේ අපිට පේනවා මේ පාදයයි මෙතන මම මේ ලකුණු කරන මේ පාදයයි දිගින් සමානයි කියලා දීලා තියෙනවා. දිගින් සමානයි කියන්නේ මම මේ ලකුණු කරන කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මේ එක කෝණයක අගේ හොයා ගන්න පුළුවන් අපිට 180ෙන් 120ක් අඩු කරලා මේ 120 අඩු කරලා එන උත්තරය දෙකෙන් බෙදුවා නම් හරි. 180 120ක් ගියාම 60යි 60 දෙකෙන් බෙදුවාම අංශක 30යි. එතන මේ පැත්තේ කෝණේ අංශක 30 නම් මෙතන කෝණයක් අංශක 30යි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ලොකු කෝණේ යගේ. ලොකු කෝණේ කියන්නේ QPS කෝණේ යගේ. ඒකේ යගේ හොයන්න පුළුවන් 60යි 30යි එකතු කළා නම් අංශක 90ක් එනවා. ඔයාලා වෙනස් විදිහකට හොයලා ඇති සමහරට අංශක 90 ඇවිල්ලා තියෙනවා නම් හරි. ඊට පස්සේ පස්වෙනි ගාන අහනවා කුමන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතර වර්ගමූල 15 තියෙනවද කියලා. අපි ගත්තොත් වර්ගමූල 15 දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මේ පැත්තේ 15ට අඩු පූර්ණ වර්ගයේ වෙන්නේ 9. මේ පැත්තේ වෙන්නේ 16. ඒ කියන්නේ මේක 9යි 16යි අතර තියෙනවා. 9 වර්ගමූල 3යි 15 වර්ගමූලේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ 16 වර්ගමූලේ 4යි. දැන් ඔයාලට පේන්න ඕනේ 15 වර්ගමූලේ තියෙන්නේ 3යි 4යි කියන පූර්ණ සංඛ්‍යා දෙක අතර. අනුයාත පූර්ණ සංඛ්‍යා කියන්නේ එක ළඟ තියෙන පූර්ණ සංඛ්‍යා. එතන මේකේ උත්තරේ වෙන්නේ 3 හා 4. ඊට පස්සේ කියනවා පෙට්ටියක නිල් පෑන් දෙකයි කළු පෑන් දෙකයි රතු පෑන් 3යි තියෙනවා. ඒතර ඔක්කොම පෑන් තියෙනවා 2යි 5යි 7යි 7යි 3යි 10ක් තියෙනවා. එතකොට 10න් පංගුවක් තමයි යන්න ඕනේ රතු පෑනක් වීමේ සම්භාවිතාව. රතු පෑන් තියෙනවා මේකේ 3ක්. එහෙනම් සම්භාවිතාව වෙන්නේ 10න් 3යි. කුඩා පොදු ගුණාකාරය හොයන්න කලින් අපි හොයාගෙන ඉන්න ඕනේ ඉස්සල්ලාම මේ තියෙන මේ වගේ සංඛ්‍යා තියෙනවා නම් ඒවා ප්‍රථමක සාධක විදිහට ලියා ගන්න ඕනේ. ඒ නිසා මම 6 ලිව ප්‍රථමක සාධක විදිහට 2න් බෙදුවාම 3යි 3න් බෙදුවාම 1යි. දැන් හරි. එතකොට මම මේ ටික ලියා ගන්න මේ x වර්ගයේ කියන්නේ ඒක ඒ විදිහටම ලියා ගන්න. 2x කියන්නේ 2ේ පළවෙනි බලය x වල පළවෙනි බලය. 6 මම ලියා ගන්නවා 2ේ පළවෙනි බලය 3ේ පළවෙනි බලය y වල පළවෙනි බලය. එතකොට කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ එකිනෙකට වෙනස් සාධකවල විශාලම බලවල ගුණිතය. මෙතන එකිනෙකට වෙනස් සාධක තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා x තියෙනවා y තියෙනවා. එතකොට ඒවැ විශාලම බල ගත්තනම් හරි 2ේ විශාලම බලය 2ේ පළවෙනි බලය 3ේ විශාලම බලය 3ේ පළවෙනි බලය x වල විශාලම බලය වෙන්නේ 2 තියෙනවා 1 තියෙනවා x වල 2 y වල විශාලම බලය වෙන්නේ y වල 1. එකේ ඉලක්කම ලිව්වේ නැති වුණාට කමක් නැහැ. මේක වැඩි කළාම එනවා 2^3 6යි x වල වර්ගය y කියලා. ඊට පස්සේ කියනවා වෘත්තයේ කේන්ද්‍රය ඕලු x වල අගේ හොයන්න. x වල අගේ
හරිම ලේසික. කේන්ද්‍රය ඕනම් අපිට ප්‍රමේයක් තියෙන මෙහෙම. වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය වගේ දෙගුණයක් කියලා. එන මෙයා වගේ දෙගුණයක් මේක. වෙන විදිහ කියනවා නම් මේ කෝණෙ දෙකෙන් බෙදුවාම x වලාගේ එන්නේ. x සමානයි 52 බෙදීම 2 සමානයි 26. පළවෙනි කොටසේ ඉඳ හේතුළු වෙ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එතන ලියලා දෙන්නේ කුලක ජනන ස්වරූපයෙන් තමයි මේ ලියලා තියෙන්නේ. කුලකයක් ලියන්න පුළුවන් එක ආකාරයක්. මේකේ අවයව ලියන්නලු. මෙතන කියන්නේ x කියන්නේ වර්ග සංඛ්‍යාවල්ලු. හැබැයි 16 හෝ ඊට අඩු වෙන්න ඕනලු. එහෙනම් 16 හෝ ඊට අඩු වර්ග සංඛ්‍යා ටික ලිව්වා නම් හරි. පළවෙනි එක x වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි. කුලකයක් ඉඳ අපි සංගල වරහන් ඇතුලේ අවයව ටික ලියනවා. p කුලකේ ලියන්න තියෙන නිසා p සමානයි කියලා ලියනවා. ඊළඟට ලඝු ඝනක ආකාරයෙන් දක්වන්නලු. අපි දැනගන්න ඕනේ ලඝු ඝනකයක පොදු ආකාරය. දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. ලඝු 10 පාදයට 100 ගත්තොත් මේකේ ලඝු ඝනකයේ 2යි. මේක අපිට දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන් මෙහෙම. 100 සමානයි 10 දෙවෙනි බලය කියලා. 100 සමානයි 10 දෙවෙනි බලය. ඒතර මේ විදිහට තියෙන එකක් නම් මෙහෙම ලියන්න කියලා තියන්නේ අපිට. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. මේ පාදයේ කියන්නේ 7 මේක. අපි ලිව්වේ හැකින් ලඝු 7 පාදයට 49 සමානයි 2යි කියලා. හැම වෙලෙම දර්ශකය උත්තරයට එන්න ඕන. ඊට පස්සේ අපිට කියනවා AB ජායේ දිග හොයන්න. AB ජායේ දිග හොයන්න ඉස්සෙල්ලා මම කරන්නේ මෙතන මම මේ ලකුණු කරන මේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා PB දිග හොයාගන්නවා. එතකොට මෙතන අපි ලියන්න පුළුවන් කර්ණය. කර්ණය කියන්නේ 5යි. 5 වර්ගය සමානයි 3 වර්ගය ධන PB වර්ගය. 5 වර්ගය 25යි, 3 වර්ගය 9යි ධන PB වර්ගය. 25 ඍණ 9 සමානයි PB වර්ගය, 16 සමානයි PB වර්ගය. එතකොට PB කියලා කියන්නේ 16 වර්ගමූලය. 16 වර්ගමූලය කියලා කියන්නේ 4යි. PB දිග සෙන්ටිමීටර 4යි. දැන් අපෙන් අහන්නේ AB. එතකොට AB දිග හොයාගන්න පුළුවන් මේ ජායක මධ්‍ය ලක්ෂයට ඇඳහම මේ ලම්බකයා මේ ජාය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ පැත්ත 4 නම් අනිත් පැත්තත් 4 වෙනවා. එහෙනම් AB දිග වෙන්නේ 4/2 සෙන්ටිමීටර 8යි. මම ඉස්සෙල්ලා කිව්වේ නෑ මේ හැම එකටම ලකුණු 2 ගානේ වලට දාගන්න පුළුවන්කම තියෙනවා. මේක ලකුණු 2ක් හම්බෙනවා. මේක ලකුණු 2ක් හම්බෙනවා. මේකේ මේ 4 වෙනකන් හොයාගත්තට 1 ලකුණක් තියෙනවා. 8 හොයාගත්තට තව ලකුණක් තියෙනවා. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ හොයන සූත්‍රය වෙන්නේ 2πRh. මෙතනට අපි ආදේශ කළා නම් හරි. එතකොට 2 වැඩි කිරීම 7ෙන් 22 වැඩි කිරීම R කියන්නේ 7යිලු උස දීලා තියෙනවා 20යි කියලා. එතන මේ 7ට 7 කැපිලා යනවා. එතන මෙතන ඉතුරු වෙනවා 20 22 2 වැඩි ටික එකට වැඩි කළාම වලටයි 880ක් කියලා. එතන ගුණෝත්තර ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය අපිට හොයන්න පුළුවන් ඕනෑම එක ළඟ පද දෙකක් අරගෙන. මම මේ පද දෙක ගන්න රවුම් කරන පද දෙක අරගෙන මේ දකුණු අත පැත්තේ පදය වම් අත පැත්තේ පදයෙන් බෙදුවා. يعني පොදු අනුපාතේ R මේකෙනම් 9 බෙදීම 3 සමානයි 2යි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණයේ පාදවල දිග අහනවා. ඉස්සෙල්ලාම මෙතන මේ C කෝණයේ අගේ අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. C කෝණයේ අගේ හෙව්ව හැකි 180ෙන් අඩු කළා නම් හරි මේ කෝණ දෙකේ එකතුව 130යි 25යි එකතුව. අඩු කළා නම් ඔයාලට මේක නැවතෙයි 25ක් කියලා. එතකොට මෙතන කෝණය අංශක 25ක් කියලා. දැන් 10 පන්තියේ ප්‍රමේය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවා නම් ඒ කෝණ ඉස්සරහා තියෙන පාදේ නැත්නම් සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. පාද දෙක දිගින් සමානයි. දැන් මේකේ අපිට දෙනවා AB දිග සෙන්ටිමීටර 10යි. එහෙනම් අනිවාර්යෙන්ම AC දිගත් සෙන්ටිමීටර 10ක් වෙන්න ඕනේ.
මේක අංශක 25 හොයාගත්තට ලකුණු එකක් හම්බෙනවා ඔයාලට. සෙන්ටිමීටර් 10 ලිව්වට තව ලකුණු එකක් හම්බෙනවා. ඊට පස්සේ කියනවා සරල රේඛාවේ සමීකරණය ලියන්නලු. සරල රේඛාවක සමීකරණයේ සම්මත ආකාරය වෙන්නේ y සමානයි mx ධන c. m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය අපිට දීලා තියෙනවා 3යි කියලා. 3x ධන c කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් y අක්ෂයේ කැපෙන තැන මේ බිංදුව දෙක හරහා යනවා. බිංදුව දෙක හරහා යනවා කියලා කියන්නේ ප්‍රස්ථාරය අපි ගත්තොත් එහෙම මේකේ මේ x අක්ෂයේ මේ y අක්ෂයේ කියලා ගත්තොත් බිංදුව දෙක. මෙන්න මේ. මේ දෙකේ ඉලක්කම හරහා යනවා කියන එකයි තේරුම. ඒකේ තේරුම අන්තක්ඛණ්ඩය දෙකයි. එහෙනම් මේකේ සමීකරණය වෙන්නේ y සමානයි 3x ධන 2. තව ලකුණු දෙකක් ලැබෙනවා. මේ ත්‍රිකෝණය අපිට කියනවා AP දිගයි RC දිගයි සමානයි. RC දිගයි සමානයි. BC දිගයි QR දිගයි සමානයි. ඒකේ තේරුම මේ මැද කොටස පොදුයිනේ. මැද කොටස පොදුයි කියන්නේ මේ මම මේ රතු පාටින් ලකුණු කරන මේ සම්පූර්ණ දිගයි මේ ත්‍රිකෝණයේ මෙතන තියෙන මෙන්න මේ සම්පූර්ණ දිගයි අනිවාර්යෙන් සමාන වෙනවා. එහෙමනම් මේකේ අපෙන් පළවෙනි අදහනවා AB පාදයට දිගින් සමාන පාදේ මොකක්ද අහනවා. මේකේ මේ ත්‍රිකෝණයේ අනිත් පාදේ වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණ ඉතුරු වෙලා තියෙන්නේ මෙතන පාදේ. ඒ කියන්නේ QP එහෙම නැත්නම් PQ පාදේ. ඊළඟට අපෙන් අහනවා BACට BAC කියලා කියන්නේ මෙතන කෝණය. මේ කෝණයට සමාන කෝණය. මේ ඉරි කෑලි දෙකක් ගහපු පාද ඉස්සරහා කෝණය තියෙන්නේ. එහෙනම් මේක ඉරි කෑලි දෙකක් ගහපු පාද ඉස්සරහා තියෙන මේ කෝණය ගන්න ඕනේ. මෙතන ඉඳන් අපි කිව්වොත් QPR කියන කෝණය වෙන්න ඕනේ. QPR. මේක ලකුණු 1යි, මේක ලකුණු 1යි ලැබෙනවා ඔයාලට. මුලින්ම අපි මේ අසමානතාවයේ විසඳලිමු. 2x -3. ඍණයක අනිත් පැත්තට මම මාරු කරනවා ධන 1යි 2x -4යි. දෙපැත්තම බෙදනවා අපි 2. දෙකෙන් බෙදුවාම එනවා x -2යි කියලා. ඒ කියන්නේ x වලාගේ 2කට වඩා අඩු වෙන්න ඕනේ. හරි එහෙම ප්‍රස්ථාර ගත්තොත් දැන් මේක වැරදි. 2කට වඩා වැඩිනේ. 2කට අඩුයි. මේක 2කට අඩුයි. මේක 2කට අඩුයි. හැබැයි මේක මෙතන ඉරි කෑල්ලක් ගහලා නැහැ නේ. ඉරි කෑල්ලක් ගහලා නැහැ කියන්නේ මේක සමාන නැහැ දෙකට. දැන් මේක දෙකට සමානයි නේ. එහෙනම් අපි ආවත් අයින් කරනවා. මේක සමාන නැහැ කියන්නේ මේ කියන එක. එතකොට මෙතන හරියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය. ඊට පස්සේ අපිට කියනවා මේකේ වේගය කොච්චරක්ද කියලා අහනවා. වේගය සමානයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයක අනුක්‍රමණය අපිට ලේසියෙන් හොයන්න පුළුවන් දුරකාල ප්‍රස්ථාරයේ. මේ ප්‍රස්ථාරයේ යටින් කැමති තැනක මෙහෙම ත්‍රිකෝණයක් ලකුණු කරගත්තොත් මේ පැත්තට තියෙන උස දැන් මේක නම් මෙතනදලා මෙතනට තියෙන 160ක්. මේ උස බෙදනවා අපි මෙතනදලා මෙතනට තියෙන දුරේ. මෙතනදලා මෙතන 4ක් තියෙනවා. එතකොට 160 කියලා කියන්නේ කිලෝමීටර්. බෙදීම 4 කියලා කියන්නේ පැය. 160 4ෙන් බෙදුවාම 40යි. වේගය එනවා මේ ඒකක වලින් පැයට කිලෝමීටර් 40යි කියලා. එතකොට ඔයාලට තව ලකුණු දෙකක් ලැබෙනවා. මෙතන ලකුණු 1යි, මෙතන ලකුණු 1යි. මේකේ විසඳුවට ලකුණු 1යි, මෙතනට ලකුණු 1යි. මේ සමීකරණය මෙතන අපි පොදු හරයට ගමු. හරය සමාන හින්දා 4 3 7 7 බෙදීම x සමානයි 14 කියලා එනවා. ඉතින් මෙතන යට 1 තියනවා කියලා හිතාගෙනම හරස් ගුණිතය දානවා. මේ දෙන්න වැඩි කළාම එනවා 14x සමානයි 4ක් 1 7. ඊට පස්සේ මම මේක දෙපැත්තම බෙදනවා 14. 14ෙන් බෙදුවාම x සමානයි 7 7ෙන් බෙදුවාම 1යි 14 7ෙන් බෙදුවාම 2යි කියලා ලැබෙනවා. තව ලකුණු දෙකක් ඔයාලට ලැබෙනවා. ඊළඟට කියනවා චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න විකර්ණ මගින් සැපය යුතු අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා. එහෙනම් මේකේ වෙන්න ඕනේ විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕනේ. විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕනේ. ඒකේ තේරුම මේ දිගයි සමාන වෙන්න ඕනේ. මම මේ පැති ලකුණු කරන මේ දිගයි සමාන වෙන්න ඕනේ. ඔයාලා විකර්ණ සමච්ඡේදනය වේ කියලා ලිව්වත් හරි. නැත්නම් මෙතන තියෙන සංකේත වලින් අපිට ලියා ගන්න පුළුවන් වැඩි ටිකක් දිගයි. එතකොට AO සමානයි OC හා BO සමානයි
OD B සමානයි ODV කියලා ලියන්න පුළුවන්කම තියෙනවා. අපිට කියනවා A වලින්නම් බලනකොට C පේන ආරෝහණ කෝණේ අංශක 40යි කියලා. ආරෝහණ කෝණේ කියන්නේ තිරස් මට්ටමේ ඉඳන් ඉහළට මනින කෝණේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ AC යා කරලා මේ පැත්තට තිරස් මට්ටමේ ඉඳන් ඉහළට ඔන්න ඔය කෝණය අංශක 40යි කියලා ලකුණු කරා. මේ ගානේ මම කරන්නේ මේ පැත්තේ තියෙන මේ ප්‍රකාශනය සාධක වලට වෙන් කරනවා. 7 සාධක හොයනවා, එකතු කළාම 8ක් එන්න. ඒතකොට ඔයාලට මේකේ සාධකයේ වෙන් කරගන්න පුළුවන් වෙයි x + 7යි x + 1යි කියලා. මේ පැත්තේ x + a x + b. දැන් සංසන්දනය කරලා උත්තරයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පේන්න ඕනේ මේ a වෙනුවට මේ පැත්තේ තියෙන 7, b වෙනුවට තියෙන 1. ඒ නිසා මට ලියන්න පුළුවන් උත්තරය 7 හා 1 කියලා. දැන් ඔයාලා මේකේ එක මුලට ලියලා 7 අනිත් පැත්තට දැම්මම A වලට 1 ඇවිල්ලා B වලට 7 යනවනේ. ඒ නිසා AB වෙන වෙනම කියන්න යන්නේ නැම 7 හා 1 කියලා ලියාගන්න. එතන මේකටත් ලකුණු දෙකක් ලැබෙනවා. අලරේකින් මුළු සිසුන් සංඛ්‍යාව හොයන්න ඉස්සෙල්ලා සමාන පන්ති ප්‍රාන්තවල මේක වෙන් කරගන්න ඕනේ සමාන කොටස් වලට. දැන් මෙතනින් මම මේක වෙන් කරනවා මෙහෙම. වෙන් කළාම ඔයාලට පේන්න ඕනේ මෙතන 5යි, මෙතන 5යි, මෙතන 15යි, මෙතන 10යි. ඔය ටික ඔක්කොම එකතු කළාම ඔයාලට 35ක් කියලා. මුළු සිසුන් සංඛ්‍යාව 35ක් කියලා එනවා. ලකුණු දෙකක් හම්බෙනවා. ඊළඟට අපිට කියනවා ABCD රොම්බසයලු. රොම්බසයක් කියන්නේ රොම්බසේ සියලුම පාද දිගින් සමාන වෙනවා. මේක එක එක විදිහට උත්තර ගන්න පුළුවන්. මේ සමානින් ද මට ගන්න පුළුවන් මේ පැත්තේ කෝණේ අංශක 50 නම් මේ පැත්තේ කෝණේ අංශක 50යි. මේ සමදීපා ත්‍රිකෝණයක් කියන්නේ 50යි 50යි 100යි. ඒ නිසා අපිට ගන්න පුළුවන් මෙතන කෝණේ 180න් 100ක් ගියාම අංශක 80යි. රොම්බසයක එහෙම නැත්නම් සමාන්තර ආශ්‍රේක සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ නිසා මේක 80 නම් මේ පැත්තේ කෝණේ අංශක 80ක් වෙනවා. ඒ කියන්නේ BCD කියන අපේ කෝණය විශාලත්වය අංශක 80ක් වෙනවා. තව ලකුණු දෙකක් ලැබෙනවා. රූප සටහනේ ලකුණු ගන්න එක තමයි හොඳම. මූලික පත වර්ග ලක්ෂයකට සමදුරින් නම් වෘතයක්, ලක්ෂ දෙකකට සමදුරින් නම් ලම්බ සමච්ඡේදකයක්, රේඛාවකට සමදුරින් නම් සමාන්තර රේඛා දෙකක්, එකිනෙක ඡේදනය වෙන රේඛා දෙකකට සමදුරින් නම් එම රේඛා දෙක හමුවන ලක්ෂයේ සෑදෙන කෝණ සමච්ඡේදකයි. දැන් අපිට කියනවා මේකේ ඇඳ ගන්න ඕනේ භාගයක් ඇඳලා දීලා තියෙන්නේ. මේ කියනවා A ලක්ෂයට සෙන්ටිමීටර 5ක් දුරයි. ලක්ෂයක්නේ. ලක්ෂයකට සමදුරින් කියන්නේ වෘතයක් අඳින්න ඕනේ. ඒකට සෙන්ටිමීටර 5ක් කවකටුවට අරගෙන වෘතයක් ඇඳුවොත් දලසටහනක් අඳින්නම්. මෙතන ඉඳලා මෙතන මෙතන 3ක් නෙදේන්නේ නේ. 5 කියන්නේ ඊට වඩා වැඩි වෙයි. එතකොට ඔන්න ඔහොම යන වෘතයක් ඇඳේ. එතන මෙන්න මේ දුර සෙන්ටිමීටර 5ක් වෙයි. මේ සම්පූර්ණ වෘතයක් ඇඳේ හැකි. එතකොට සෙන්ටිමීටර 5ක් වෙන්නේ. මේ රේඛා දෙක හමු වෙන තැන තමයි P ලක්ෂයේ තියෙන්නේ. තවත් ලකුණු දෙකක් ඔයාලට ලැබෙනවා.